ශ්‍රී ලංකා යුද හමුදාවේ විධායක ජෙනරාල් ජෙනරල් ජයන්ත සිනවිරත්න එවැගේම පිරිස් පාලන අධ්‍යක්ෂක බ්‍රිගේඩිය ජයනාත් ජයවීර ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරෙන් මේජර් එවැගේම අද දිනේ මේ ස්ථානයට පැමිණ සිටින සියලුම රෙජිමේන්තු සැරෙන් මේජර්වරුන් ඔබ සැමට සුබ මධ්‍යාහ්නයක් වේවා. ඉස්සලාම මම හැම එක්කෙනාගෙන් සමාව අයදිනවා යම්කිසි කාල සීමාවක් මෙතන නවත්වාගෙන රඳවා ගන්න උනාට කිසිම පෞද්ගලික හේතුවක් හින්දා නෙමෙයි. හෙට ආරක්ෂක කවුන්සලයේ පවත්වනවා ජනාධිපතිමාගේ යටතේ ඊට ඉස්සෙල්ලා සෑම දින සතියකම අඟහරුවාදා උදේ 10ට තියෙනවා බුද්ධි සමාලෝචන රැස්වීමක් ආරක්ෂක ලේකම්ගේ යටතේ. එතකොට ඒ ආරක්ෂක බුද්ධි සාකච්ඡාව අද දිනේ පැවැත්වෙන සාමාන්‍ය මේක පැයක් එකහමාරක් තමයි පැවතින්නේ. ඒ අනුව තමයි 12ට ඔබ සියලු දෙනාට මේ ස්ථානට ගෙන්නන්න කිව්වේ. නමුත් ඒ අතර මට අධිකරණ ජනාධිපතිමාගේ සාකච්ඡාවකට සහභාගී වෙන්න වුණා. ඒ සාකච්ඡා දෙකම ඉවරෙද්දී ඉවර වෙලා විනාඩියක්වත් මං කාලය ගන්න නැතුව ඔෆිස් එකටත් යන්න නැතුව මෙතනට ආවේ. ඒ කාල ඔබතුමා ඔබ සියලු දෙනාම මේ ආකාර රඳව ගන්න උනේ හින්දා. අද දිනේ මේ සියලු දෙනාම මේ ස්ථානෙට රැස් කරන්න හේතු පාටක උනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාධිපතිවරයා වශයෙන් මම බාරගත්තන් පස්සේ යුද හමුදාවේ ඉතාමත්ම සුවිශේෂීම අනුතුරක් ඔබවන එතේ නොමදිනම් රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරු හොබවන යුද හමුදාවේ සියලුම රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් මේ ස්ථානයට ගෙන්න ගන්න බැරි වුණා. හැකි පමණින් යම්කිසි කණ්ඩායමක් මේ ස්ථානයට ගෙන්නා ගන්න හේතු වූයේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් යුද හමුදාවේ සංඛ්‍යාව තුල අති සුවිශේෂී රාජකාරී කොටසක් ඉෂ්ට සිද්ධ කරන වැදගත් නිලයක් අනතුරක් සුලන පුද්ගලයන් හින්දා යුද හමුදාවක හමුදාපතිවරුන් පත්වෙනවා, කාලයක් වැඩ කරනවා, කාලයේ අවසන් වුණාම නික්ම යනවා. ඒත් එක්කම තවත් හමුදාපතිවරයෙක් පත්වෙන ආකාරයට මමත් මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම ලබන යුද හමුදාධිපතිවරයෙක් ඕනම යුද හමුදාපතිවරයෙක්ට තියෙන යම්කිසි දැක්මක් තමුන්ගේ හමුදාව සම්බන්ධ අපිට තියෙනවා රෙගුලාසි නීති ඒවා තියෙනවා ඒවා නැතුව නෙමෙයි ඒ තිබුණාට හමුදාධිපතිවරයෙක්ට තියෙන්න ඕන යම්කිසි දැක්මක් තමුන්ගේ හමුදාව පිළිබඳ ඒක රටේ අවශ්‍යතාවය මත හමුදාව පවත්වා ගන්න යතු ආකාරය සැලකිල්ලට ගෙනල්ලා අදට පමණක් නෙමෙයි හමුදාපතිවරයෙක්ට දෙන වගකීමක් අදටත් අනාගතයටත් හමුදාව යා යුතු ගමන් මඟ තමුන්ගේ බුද්ධියට අනුව තමුන් ඒ දේ සකසන්න වෙනවා. ඒ අනුව හිටපු යුද හමුදාධිපතිවරයා එතුමගේ කාල සීමාවේදී එතුමට හොඳයි කියලා හමුදාව යා යුතු ගමන් මඟ බලලා රැගෙන ආපු ආකාරයක් තිබ්බා. ඒ ආකාරයේ දෙදෙනෙක් නියුන් සහෝදරයෝ අපේ විධායක ජෙනරාල්තුමයි විජයක ජෙනරාල්තුමාගේ නියුන් සහෝදරයෙකුත් තිබ්බා හමුදාව. ජෙනරල් පූරක සෙනවිරත්න කියලා දැන්ට වවුනියාවේ සේනාංකාධිපතිවරයෙක්. ඒ දෙන්නත් එක ජාතියේ නැහැ. විනාඩියක දෙකක විතර
වෙනසකින් ඉපදුනාට අපිට නම් කිසිම කෙනෙක්ට අදටත් මට අඳුරන්න බෑ දෙන්න කවුද කියලා ලෙන් යාඩ් එකේ යුනිෆෝම් එකෙන් දොස්තර අපි අඳුරන්නේ නැත්නම් අපිට අඳුරන්න බෑ වෙනස ඒ ආකාරයේ තිබ්බත් ක්‍රියාකලාපේ වෙනස්කම් තියෙනවා ඒ වගේ තමයි හමුදාපතිවරු වෙනවා මේ කට්ටියෙත් ක්‍රියාකලාපයන් වෙනස් මම ඇවිල්ලා පාවල රජමේන්තුවකින් ඉපදිලා ලංකාවේ ප්‍රබල පාවල රජමේන්තුවකට අයත් වෙලා විශේෂ බලකායත් එක්ක ජීවිතයේ පළවෙනි කොටස ආරම්භ කරලා මේ ස්ථානයට ආපු යුද හමුදා අධිපතිවරයෙක් යුද්ධ කියන්නේ මොකද්ද කියලා වීඩියෝ වලින් ටීවී වලින් දැකලා නැතුව මේ රටේ යුද්ධේ පැවති ප්‍රදේශවල මගේ කකුල් දෙකේ මැෂින් එකක් හයි කරලා තිබ්බනම් කතා කරන්න පුළුවන් වෙයි කොහෙද ගියේ කොහෙද නොගියේ කියලා ඒ වගේම දෙපාරක් දරුණු ආකාරයෙන් තුවාලවල අදටත් ඒ තුවාල වලින් යම් කිසි ආකාරයක පසුබෑමකට ලක් වෙමින් ජීවිතය ගත කරන යුදාමුදා අධිපතිවරයෙක් මම මට සොල්දාදුවා අවසාන ආධුනික සෙබළගේ සිට මේජර් ජෙනරාල් මං හැරුණාම ඉන්නේ ඊළඟ නිලයේ මේජර් ජෙනරාල් වරේක් දක්වා වූ ඉන්න සියලුම නිලයන්ගේ හැගීම් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් යම් කිසි ආකාරයකට හෝ වැඩිපුර දැනුමක් තිබෙන පුද්ගලයෙක්. එතකොට මේ ස්ථානයට අද දිනේ ඔබ සියලු දෙනාම ගෙනල්ලා කෙදිනක හෝ මම ඉදිරි කාල වකවානුවේදී මේ රෙජිමේන්තු මේ බලඇණි වලට අයත් නිලධාරීන් සෙසු නිලයන් තම රාජකාරී කරන ස්ථානවලට ඇවිල්ලා ආමන්ත්‍රණය කරන තෙක් මාගේ යුද හමුදාවේ වටිනාම තනතුර දරන රෙජිමේන්තු සැරෙන් මේජර්වරුන් මෙතනට ගෙනල්ලා මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන යන්න කියලා දෙන්නයි පැහැදිලි කරන්නයි මම මේ ස්ථානයට ඔබ සැමව ගෙන්නුවේ. මේකෙදි මම කියනවා වගේ ඔබ මට වැඩිය හොඳින් දන්නවා ඔබගේ තනතුර මොකද්ද ඔය තනතුරේ තියෙන ප්‍රබලත්වය මොකද්ද කියලා ඔබ සිරු දනාම දන්නවා. එතකොට මෙවැනි බලඇණියකගත් වේවා රෙජිමේන්තුවක වේවා වෙනත් තවු රාජකාරී කරන ආරක්ෂක සේනාවක හෝ බල සේනාවක හෝ මේ ඕනම ස්ථානයක තමුන් උසුලන්නේ ඉතාමත්ම සුවිශේෂී වූ තනතුරක්. මේ තනතුර ඔබ සියලු දෙනාම උසුලද්දී ඔබලාට යටතේ ඉන්නා යම් කිසි පිරිස් ප්‍රමාණයක් ඔබ දිහායි බලන්නේ තමුන්ගේ පියා හැටියට. ඉතින් ඒකින්ද මේ රෙජිමේන්තු සැරෙන් මේජවරුන් තමුන්ගේ යුද හමුදාපති කවුද ඒ යුද හමුදාපති ඉදිරි කාලේ කරන්න යන්නේ මොකද්ද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කවුරු හරි ඇහුවත් කියන්න ඕනේ. අද මං දැක්කා උදේ මං වැලටෙද්දී මගේ ගහල් දිනවල රංකායම ගහල් දිනවා මගේ පින්තූරයක් දාලා පෝස්ටර් එකකුත් අධිකරු ජනාධිපතිමත් එක්ක. මං දැන් ජනාධිපති මහමුණවත් මං කිව්වා මගේ අන්න ගහල් දිනවල ලංකායම මගේ පින්තූරෙත්තුත් දාලා. ඉතින් කවුරු හරි ඇහුවත් කවුද දැනගන්න ඕනේ මේ කවුද මේ හමුදාපති? හමුදාපති කරන්න යන්නේ මොකද්ද? හමුදාපතිගේ දැක්ම මොකද්ද කියලා. අපිට මේ ඉන්නන් වාලේ රස්සාවක් හම්බුණ හින්දා හමුදාපතිකමක් හම්බුණ හින්දා නැත්තම් ඔහෙ ගමන යන්න බෑ. අපි හැම වෙලාවකම දෙවන ලුතරන් වරේක් හින්දා ඉඳලා මේ මේජර් ජෙනරාල් දක්වා මාණ්ඩලික ප්‍රධානි තනතුරු දක්වා එන ගමන් මගේ කලේ දුන්න රාජකාරිය බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වැඩිය ඉෂ්ට සිද්ධ කරන්න. මගේ ජීවිතේ මං කාගෙන්වත් මගේ ජේෂ්ඨ නිලධාරී කෙනෙක්ගෙන් අහගෙන නැහැ. ඇයි මේක මෙහෙම කරලා තියෙන්නේ? ඔබ කරන් තිබ්බ ඔහොම නේද? ඒ වගේ වචන ජීවිතේට මගේ අවුරුදු 36 ජීවිතේ මං අහගෙන නැහැ. ඒ දේ අහගන්න නැති වෙන්න මං ගොඩක් කැපවීමකින් වැඩ කරලා තියෙනවා. පඩියක් ගෙවන හින්දාම නෙමෙයි. ආත්ම ගරුත්වයක් කියලා මිනිස්සුන්ට තියෙනවා. ආත්ම ගරුත්වය රැකගන්න නම් තවුන්ගේ ඉහළ පුද්ගලයෙක්ගෙන් කිසිම වචනයක් අහගන්න නැතුව ඔහු බලාපොරොත්තු වෙන ප්‍රමාණයක් ඔබට ගිහිල්ලා වැඩ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. එහෙම කරපු හින්දා තමයි
මේ ගමන් මග ආවේ. අර විදායක ජෙනරාල්තුමා කිව්වාගේ ඔබතුමාලා ඔක්කොමලා දන්නේ නැති අද අනදෙනදාරිවරේ කනදෙන නිලධාරිකමත් දරන්නේ වසර කීයකට පස්සේ? වසර 20 22කට පස්සේ. මම රිවිරස මෙහෙයුමට මට හම්බුනේ වසර 9යි මාස 2කින් තමයි මං අනදෙනදාරි කෙනෙක් වෙන්න හැකියාව ලැබුණේ. මම මේජර් ජෙනරල්වරයෙක් වුණේ වයස අවුරුදු 44 දී. අවුරුදු 11ක් අවුරුදු 24කින් මම නිල 8ක් උඩට ඇවිල්ලා මේජර් ජෙනරල් නිලයේ පමණක් අවුරුදු 11ක් හිටියා. මෛතන් ඉතිහාසයේ කිසි කෙනෙක්ට පඩිය හැම මාසේ අවුරුද්දට සැරයක් පඩියක් වැඩි වෙනවානේ. අද PNR එකක් දෙන්න පුළුවන් උපරිමයක් පැනලා ගිහලා හිටියේ මගේ වැඩිම පඩි ගන්න මේජර් ජෙනරල් වරයා ඉතිහාසයේ. ඉතින් තව ලොකු පඩියක් අමුණා කියලා මේ පොඩි රුපියල් 100 ගණන් 500 ගණන් වැඩි වුණා. ඒ ආකාරයෙන් තමයි වුණේ. නමුත් මේ ස්ථානෙට ආවේ ඒ ආකාරයට. ඒක හින්දා මං හිතුවා මගේ ප්‍රතිපත්ති විශේෂයෙන්ම මගේ දැක්ම මොකද්ද කියලා කියන්න. මම යුද හමුදාවේ හමුදාපතිවරයා වුණාන් පස්සේ මගේ පළවෙනි පණිවිඩයේදී මම පැහැදිලි කරලා දුන්නා මම කොටස් හතරක් සම්බන්ධයෙන් මගේ අවධානය මගේ ફોකස් ඒරියා එක මොකද්ද කියලා හතරක්. ඒල තමයි රටේ ආරක්ෂාව අලෙවිනි කොටස. රටේ ආරක්ෂාව සමැදිව මම සහ මාගේ යුද හමුදාව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. ඊළඟ තමයි රටේ ජනතාවගේ ආරක්ෂාව. අපි ඉන්නේ නිකන් නෙමෙයි, මේ මහ ජනතාව අපි ආරක්ෂා කරන්නේ. තුන්වෙනි කාරණේ තමයි යුද හමුදාවේ අභිවෘද්ධිය. යුද හමුදාවේ අභිවෘද්ධිය. යුද හමුදා එක තැනක ඉන්න බෑ. නූතන යුගයට සරිලන පරිදි යුද හමුදාව හැඩගැස්සෙන්න ඕනේ. ඒ වගේම හමුදාවෙ ඉන්න සමාජිකයන්ගේ වගකීමක් වෙනවා අනාගතයට සරිලන පරිදි යුද හමුදාව හැඩගැස්සෙන්න. මට මතක් වෙනවා මෙහෙම කියද්දි ඉස්සර 1985 86 දී අපි යමක් මට මතකයි RPG-7 කියන රොකට් ලොන්චර් එක අපි ගත්තේ LTT එක ගත්තාන් පස්සේ. ඒ කට්ටිය වැදගත් ඕන් අපිත් ගත්තා ඒ જાති. අපිට මේ කවුරු හරි කරන දේක් බලලා කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අපි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒකින්දා මම සරල උදාහරණයක් ගත්තේ අපි යමක් වෙන්න ඉස්සෙල්ලා අපි ඒකට සූදානම් වෙච්ච හමුදාවක් වෙන්න ඕනේ. ඒක තමයි ඒ වගේ හමුදාවක් විය යුතුව තියෙනවා. එතකොට හමුදාවේ අභිවෘද්ධිය වටිනවා. හතරවෙනි කොටස තමයි මේ හමුදාවේ සියලුම සමාජිකයන්ගේ අභිවෘද්ධිය සහ ඔවුන්ගේ සුභ සාධනෙ. කවුද මේ යුද හමුදාවේ සමාජිකයන් කියන්නේ? මේ ඉන්න යුනිෆෝම් අඳින 170,000කට ආසන්න වූ යුද හමුදා පමණක් නෙමෙයි. අපි යුද හමුදාව කිව්වම ඉන්න යුද හමුදාවේ සමාජිකයන් විශ්‍රාම ගිහිල්ලා මේ රටට යුද හමුදාවේ නාමය ගෙන දෙන්න කියා කරපු විශ්‍රාමිකයන් සියලු දෙනාම අපේ සමාජිකයන්. එහෙම නොවෙන්නම් ඔබත් විශ්‍රාම ගියාමත් අල්ලලා දානවා පැත්තකට දානවා නම් වැඩක් නැහැ. අපිට තියෙන්න ඕනේ ගතිගුණයක්. අපේ හිටපු සමාජිකයන් උත් අපිට හැකිය ආකාරයෙන් රැකබලා ගන්න. ඔවුන් අපේ පවුලේ කට්ටිය. ඔබ දන්නවාද විශ්‍රාමිකයේ කට්ටිය කොච්චර සන්තෝෂෙන්ද මේ හමුදා දිහා බලාගෙන ඉන්නේ. ඔකට කොහොමද සලකන්නේ කියලා. එළිය ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ. ඔය තියෙනවා රෙජිමේන්තු වල විශ්‍රාමිකයන්ගේ සංගමයන්. ඒවට ඇවිල්ලා කොහොමද මේ කට්ටිය හමුදා ගැන උනන්දුවෙන් බලා ඉන්නේ කියලා අපි දන්නවා. අපි ඔවුන් රැකබලා ගන්නවා. ඒ වගේම තමයි රටේ පිරණට පහළ වෙලා යුද්ධේ කරලා ආබාධිතයන්ට ලක් වූ යුද හමුදා සමාජිකයන්. අපි ඔවුන් රැකබලා ගන්නත් ඕනේ. අවසාන වශයෙන් තමුන්ගේ ජීවිතය රට වෙනුවෙන් යුද හමුදාවේ අභිමානය වෙනුවෙන් ඒ පූජා කරපු හැම එක්කෙනාගම වගේම පවුල් අපිට රැකබලා ගන්න අපේ යුතුකමක් කියලා තියෙනවා. ඔය කොටස් හතරම තමයි යුද හමුදා සමාජිකයන් කියලා මම කියන්නේ. මගේ හැඳින්වීම. මේ ඔක්කොම කොටස් ඔවුන්ගේ අභිවෘද්ධිය,
එවගේම ඔවුන්ගේ සුබ සාධනය ඔවුන්ගේ සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් රැක බලා ගැනීම යුද හමුදා අධිපතිවරයා වශයෙන් මම ඉදිරි කාලෙදි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ රට ගැන හිතුවම රට සම්බන්ධයෙන් යුද හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මම තවත් නිලධාරි මේජර් ජෙනරාල්වරු 7 දෙනෙක් යටතේ වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙන අංග කීපයක් තියෙනවා. වැඩ කරමින් සෑම මාස තුනක සැරයක් සමාලෝචනය කරමින් යුද හමුදාවේ දියුණු කරන්න වෙච්ච කොටස් කීපයක් තියෙනවා. යුද හමුදා සම්බන්ධනේ හමුදා රාජකාරිය. ඒ රාජකාරිය අතර ප්‍රථම කාර්යය වෙන්නේ ජාතික ආරක්ෂා. අපි හමුදාවක් තියාගෙන ඉන්නේ මේ හමුදාට වෙනවා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න. ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු කළ හැකි සියලුම කාර්යයන් සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් කරලා ඒ කළ යුතු සියලුම දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. මීට වසර 2-3කට ප්‍රථම ජාතික ආරක්ෂාව පිළිබඳ ලෝකේ සාමාන්‍ය ඕනම රටක ප්‍රතිපත්තියක් කියලා දෙයක්. අපේ රටේ එහෙම එකක් තිබ්බේ නැහැ. පොතක් තිබ්බේ නැහැ. 2015 වර්ෂයේදී මම ඉන්දියාවේ ජාතික ආරක්ෂක පුහුණු පාසලේ අධාරණ කාලේ තමයි මේ රටේ ඡන්දේ ඉවරලා මට මතකයි අධිකරු ජනාධිපතිතුමා ඉන්දියාවට ආවා ඒ කාලේ ඒ අගමැති නරේන්ද්‍ර මෝදි හම් වෙන්න. එයා ආපු වෙලාවේ නවදිල්ලි නුවර මමත් ඉගෙන ගන්නවා කියලා ආරංචි වෙලා මාත් ඉන්නවා කියලා මේ විශ්වවිද්‍යාලයක මට පණිවිඩයක් වෙලා තිබ්බා ඇවිල්ලා හම් වෙන්නයි කියලා. ආව මොනවද මේ කරන්නේ කියලා කතා කරද්දි මම මට ඒ අවස්ථාවේදී දැනුම් දුන්නා අපේ රටේ මෙහෙම දෙයක් නැහැ, මේ වගේ පොතක් නැහැ, ලෝකෙ දියුණු රටවල් වල මේ වගේ දෙයක් තියෙනවා, අපි මේ දෙයක් කළ යුතුයි කියලා. ඊට පස්සේ මම වසරකට පස්සේ ලංකාවට එද්දී අධිකරු ජනාධිපතිතුමා වෙතින් හිටපු ජෙනරාල් ප්‍රශාන්ත් සිලට දැනුම් දීලා තිබ්බා මාව පත් කරන්න කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලියන්න. ඊට පස්සේ මං යටතේ කණ්ඩායමකුත් Chief of Defense Staff ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අන්දනා කිපු ඒ කාලේ හිටියේ මේ යාමාෂල් කෝලිත ගුණතිලති කණ්ඩායමකුත් යොදලා අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියලා තිබෙනවා. ඒ හින්දා ඒ අනුව දැන් මේ කටයුතු කරගෙන යනවා. ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය ගන්නවා. ඒත් එක තමයි ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව කියන්නේ. දැන් ජාතිය ගොඩනගනවා කියන්නේ මේ බිල්ඩින් හදන එකම නෙමෙයි. ජාතිය ගොඩනගනවා කියන්නේ අපි එක් ශ්‍රී ලාංකිකයන් එක ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජීවත් වීමට අපේ මේ සාමූහික එකමුතුකම සංහිඳියාව අපි දියුණු කරන්න වෙලා තියෙනවා. ඒක කරන්න පුළුවන් හොඳම ආයතනය තමයි ශ්‍රී ලංකා යුද හමුදාව. අපි සමගි සම්බන්ධව ඉන්න ඕනේ. අපිට බෙදෙන්න බෑ. අපි සමගි, කොහොමත් සමගි. අපි යම් කිසි කාර්යයක් දුන්නා එකට එකතු වෙලා කරන්නේ. අපි එකගෙන් එක එකනාගේ හැඟීම්, එක එකනාගේ අඩුපාඩුකම්, එක එකනාගේ තියෙන දක්ෂතාවයන් හඳුගෙන එකම කණ්ඩායමක් හැටියට මේ හමුදා අපි වැඩ කරන්නේ විනයක් එක්ක. ඉතින් එහෙම ඉන්න කණ්ඩායමට තමයි විශේෂයෙන්ම හැකියාවක් තියෙන්නේ මේ කියන එකමුතුකම පෙන්වන්න. අපගේ සමගිය තමයි සෑම විටම හමුදාවේ ශක්තිය වෙන්න ඕනේ. ඒකින්ද මේ පිළිබඳව ජාතිය ගොඩනැගීම සම්බන්ධයෙන් අපි කරුණු කාරණා කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම තමයි සෑම සමාජිකයෙක්ම යුද හමුදා ඉන්න සෑම සමාජිකයෙක්ම තුන්වෙනි කාරණා හැටියට අධ්‍යාපනය සහ වෘත්තීය නිපුණත්වය නැත්නම් හැකියාව වැඩි දියුණු කිරීම සමැදිව මාගේ අවධානය ඉදිරි කාලෙදි යොමු වෙනවා. හැම එක්කෙනෙක්ම ප්‍රොෆෙෂනල් කෙනෙක් හැදිර ඉන්න ඕනේ. RSM කෙනෙක් වේවා වෙන තනතුරක් ඉඩක්වා වේවා තමුන් තමුන්ගේ තනතුරට සහ නිලයට සරිලන ආකාරයේ දැනුවත් තියෙන්න ඕනේ. ඒත් එක්කම තමුන් යටතේ ඉන්න කට්ටියගේ හැකියාවන් තෝරා බේරාගෙන ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අපි සියලුම අපේ ශක්තිය යොදවන්න ඕනේ. ඔබ දන්නවා ඔබ ඉන්න රාජකාරී කරන ප්‍රදේශවල ආඥා ප්‍රදේශවල තියෙනවා ඉනවේටිව් එක්සිබිෂන් කියලා කරනවා කට්ටිය. මේ හමුදාවේ රස්තාවම නෙමෙයි සමහර කට්ටිය එක එක දේවල් නූතන සොයාගැනීම් සොයාගන්න පුළුවන් තත්ත්ව හමුදාවේ මිනිස්සු ඉන්නවා. ඒකින්ද ඒ වගේ එවුන්ගේ හැකියාවන් දියුණු කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා අතීතේ. ඒ වගේ තමයි
හැම එක්කෙනාගේම හැකියාව වැඩිදුණු කිරීමට කළ යුතු සෑම කාර්යයක්ම ඉෂ්ට සිද්ධ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඊළඟ එක තමයි සියලුම කට්ටියගේ මේ වෘත්තීය ප්‍රගතිය වැඩිදුණු කරන්න ඕනේ. ඒ එක්කම අනිත් කොටස වෙන්නේ හැම නිලයක්ම තමුන්ගේ යම්කිසි කාල සීමාවකින් ඔබට ගියන් පස්සේ විස්්‍රාම යාම සඳහා සූදානම් කළ යුතුව තියෙනවා. අපි කවුරුත් ඉන්නේ මේ හමුදා හැමදාම. හමුදා ප්‍රතිත් ගන්න ඕනේ රෙජිමේන්තු සැරෙන්නේ යලා යම් කිසි ආකාරයක විස්්‍රාමයක්. අපි දකිනවා සමහර කට්ටිය විස්්‍රාමයෙන් ලෑස්තිලා ඔක්කොම හදාගත්තාම අන්තිම මාස 6ට බැස්සම මාස 3ට බැස්සම තමයි තමුන්ගේ විස්්‍රාම ගිහිල්ලා කරන්නේ මොකද්ද කියලා තීරුම් ගන්න. ඊට පස්සේ එනවා ෆ්‍රස්ට්‍රේෂන් එක. හරිද? තමුන්ට තමුන්ම පා වෙන ගතියක් එනවා. එහෙම නැත්නම් ගිහලා පාක් එකකට මොකද්ද ත්‍රිවිල පාක් එකකට ජොයින් වෙලා ඒකේ සමුහ නායකයව වඩපත් වෙනවා කොට කලිසෙ මුත් ගන්න. ඉතින් ඒ தத்துவෙට වැඩෙන්න බෑ. තමුන් ආත්ම ගරුත්වය ත්‍යාන ජීවත් වෙන්න ඕනේ. මේ සඳහා සූදානම් කරන්න ඕනේ. පසුගිය කාලවකවානුවෙත් ඔය NQT මේ NVQ කියලා අපි එක එක දේවල් වලට පුරුදු පුහුණු කරා. නමුත් තව දුරටත් මේ සම්බන්ධයෙන් තමුන්ගේ විස්්‍රාම යම් කිසි කාලේ ප්‍රයිවට් ඉඳලා විස්්‍රාම යන ට්‍රේනින් එන්නේ නැහැ. යම් කිසි කාල සීමාවක් ආවම ඒ විස්්‍රාම ගන්නන ක්‍රමවේදය සහ ඔවුන් වෙනුවෙන් කළ යුතු හමුදාවෙන් වැඩ අරගෙන නිකන් ගෙවල් වල යවන්න බෑ. අවශ්‍යම වෙලාවේ තමු හැම එක්කෙනාම හිටගෙන ඉඳලා දිනන හමුදා වෙනුවෙන් ඒ කට්ටිය වෙනුවෙන් අපි හිට ගන්න ඕනේ. හමුදාවක් වශයෙන් ඉන්න හමුදාවේ ඉන්න කට්ටිය හමුදාවේ වැඩ කරලා යන කට්ටිය වෙනුවෙන් රැක බලා ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි තවත් එකක් අවසාන වශයෙන් නිලධාරී සිසු නිලයන්ගේ සියලු දෙනාගේම සුභ සාධනය සහ සන්තෝෂයෙන් ජීවත් වෙන ක්‍රමවේදයක් සකස් කිරීම. මගේ බලාපොරොත්තු ඔය කියපු කාරණා වලින් වැඩිම කොටසක් යොදවන්නේ මේ හමුදාවේ කට්ටිය කොහොමද සන්තෝෂයෙන් ඉන්නේ කියලා බලන්න. අපි සන්තෝෂයෙන් ඉන්න ඕනේ. අපි සන්තෝෂයෙන් ඉන්නේ නැත්නම් අපිට කිසිම කාර්යයක් කරන්න බෑ. අපේ දිනේ නම් ප්‍රශ්න නම් අකමැත්තෙන් නම් ඉන්නේ කිසිම නියෙක් වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. අපිට සන්තෝෂ කරන්න ගියාම එසේ මෙසේ පහදු නෑ. ඉංග්‍රීසියෙන් කියනවා sky is the limit කියලා. නැත්නම් අහස තමයි කොන. ඒ නැත්නම් අඩුපාඩු තිබ්බත් කොහොමත් බෑ. දැන් උදාහරණයක් වශයෙන් ඊයේ ආවා ආබාධිත සොල්දාදු වර්ගයක් පාරට. දැන් හෙටත් එනවා. එක්කෙනෙක් මට කෝල් එකකුත් දුන්නා. සාපි යනවා අනිද්දා පාරට බහිනවා සර්. බොදු හමුදාපතිනේ මං කෝව් පාරට බහින්න ඔබතුමාට මං කෝව් මොකද්ද මේ නමක් කියාගෙන මං කෝව් නිලයක් එහෙම නැද්ද? මේ මොකද්ද කිව්වා මම තමයි මේකේ ලේකම් කියලා කෙනෙක් කරේ මොකක් හරි මං කෝ ඉතින් තනතුරයි හමුදායේදී නිලයක් හිව තිබෙ නැතුවද හිටියේ සිවිල් සේවකද කියලා. එතකොට මේ නෑ මොකද කෝපරල් කෙනෙක් කිව්වා. ඉතින් මම කිව්වා ඔව් ඉතින් කෝපරල් පාරක් බහින එක ඔබතුමාගේ යුතුකමක්. මේ තමෝගේ වැඩක් මට ඒක කරන්න දෙයක් නෑ. හේතුව මමවත් දන්නේ නෑනේ. වන්නේ හමුදාපති මට කියන්න බෑ. ඉතින් බලද්දී මේක වෙන කතාවක්. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ මේ මිනිස්සු සන්තෝෂයෙන් ඉන්න ඕනේ. මිනිස්සු කරන්න පුළුවන් දේවල් බැරි දේවලුත් තියෙනවා. බලන්න ගියාම එකට එක රෂන් ඇලවන්ස් එකක් ගෙවපු නැති එකක් සම්බන්ධ ඒක මං ගෝ හරි මට දෙන්න මං බලන්නම් මොකද්ද කාර්යය මං දැන් දැනගන්නේ මොකද්ද කියලා. හේතුව පොඩ්ඩක් සතියක් දෙන්න මම මේ අනුව ක්‍රියා කරනවා කියලා. ඊට පහු වෙන්ද ඊට විනාඩියක් පස්සේ ටෙලිෆෝන් එක දිපස්සේ මං කතා කරලා ඩිරෙක්ට් PNR ට කිව්වා වා අද යන්න ගිහිල්ලා මුදල් අමාත්‍යාංශ ඉඳගන්න හිස් අතින් එන්න බෑ ඔයා අට උත්තරයක් අරගෙන මේක සල්ලි තරම් එන්න ඕනේ කියලා. ඊට පස්සේ එතුමා ආවා 140ක් සල්ලි අරගෙන සර් මෙච්චරයි ගන්න පුළුවන් උනේ ඉතුරු එක කොහොම හරි 30 වෙනිදා ඉස්සෙල්ලා දෙනවයි කියලා. මං කෝ හරි ප්‍රශ්නයක් නැහැ 100ද ඉතුරු 60 කොහොම හරි වා උක්කෝ ගෲප් 30 වෙනිදා ඉදදී අට සල්ලි වල දෙන්න ඕනේ මිනිස්සු කියලා. රටේ නිකල් නෙමෙයි යුද්ධ කරපු නිසිදී එහෙම ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මිනිස්සුන්ට හුස්ම ගන්නත් පොඩ්ඩක් වෙලාවක් තියෙන්න ඕනේ. මේක හද කිව්වම හට ගන්න ක්‍රමවේදයක් නැහැ. හමුදාව ඇතුළේ දෙයක් නෙමෙයිනේ. හමුදා ඇතුළෙන් දෙනවා වගේ මෙච්චිට්ටයක් කොට්ටක් දෙනවා වගේ වැඩක් නෙමෙයිනේ මේක. හරිද? රටේ ජනතාවගේ මුදල් ඒවා අපි ගන්න ක්‍රමවේදයක් තියෙනවා. වාල්වලු නැග්ගා කියලා ගන්න බෑ. නමුත් ක්‍රමවේදයක් තියෙනවා. ඒවට අපේ කොබ්බඩ ගිය දේවල් ඒවා ඒ විදිහට කරන්න ඕනේ. නමුත් අපි දැනගන්න ඕනේ හමුදාවේ ඉන්න සමාජිකයන් මේ හමුදාවේ පවුල කියන එකේ හැම එක්කෙනෙක්ම බොහොම සන්තෝෂයෙන් ඉන්න තමයි මගේ බලාපොරොත්තු කර යුතු කාර්යයන් කරන්නේ. සමහරවිට අපි බලාපොරොත්තු වුණාට හැමදේම අපිට ඒ ආකාරයෙන් නැති වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරනවා
මාගේ හමුදාපති ධූර කාල සීමාවේදී කළ හැකි උපරිමය කරන්න මම දන්නවා හදවත් ගැස්ම මට තේරෙනවා. හැමදැනම හිටියේ නැතුණාට මේ සම්බන්ධව හොඳ පුළුල් අවබෝධයක් මට තියෙනවා. එක භූමියේ ගස්ගල් ගානේ ගහක මුලට ඔළුව තියාගෙන යුද හමුදා ජීවිතය ආරම්භ කරපු කෙනෙක් මම දෙවන යුදනේ ඇමරිකෙක් හැටියට ගස්ගල් ගානේ බුදියලා ෆයිල් ඒරියා අරවාමියා තියෙන ලෙඩ ඔක්කොම ජාති හදාගෙන බොණ්ඩ වතුර ටික නැතුව ඒ ආදී වශයෙන් හමුදා ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක්ට මේ ඉන්න හමුදාවේ ඕනෑම පුද්ගලයෙක් යුද්ධ නැති රටේ ඉන්න හමුදාවේ අද ගැස්ම නොදන්නා නෙමෙයි ඒක තේරුම් ගන්නවා ඒ අනුව කටයුතු කරනවා නමුත් හැම එක්කෙනෙක්ම සෑම ඔවුන් බලාපොරොත්තු වෙන හැමදේම අපිට සන්තෝෂ කරන්න බැරි වෙයි නමුත් කළ හැකි උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මේ තව ඒ කොටස් ටික තමයි මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ සමැදියුබ රෙජිමේන්තු සැරයන් මේජරුන් වශයෙන් ඔබ සියලු දෙනාටම හොඳ දැනුමක් තියෙන්න ඕනේ මොනවාද මේ පුද්ගලයා ඇවිල්ලා කරන්න යන්නේ ඒ හැම දෙයක්ම මම දකින විදියට මේ බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම ඔය කියන කොටස් ඇතුලේ තියාගෙන යුද හමුදාව මෙතෙක්කල් තිබ්බටත් වැඩිය යුද හමුදාවක් කරන්න මගේ අභිප්‍රාය තියෙනවා මේ රටේ මිනිස්සු අපිට සලකනවා රණවිරුවෝ කියලා කියනවා සලකන්නේ මොකද අපි මිනිස්සුන්ට කරගන්න බැරි යම් කිසි තරණකට ආවන් පස්සේ ඒ හැම දෙයකම ඉදිරිපත් වෙච්ච ආරක්ෂක අංශ පොලිසිය ඇතුළු කොටසෙන් සුවිශේෂීම රාජකාරිය කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව. දිනන්ත වැහැයි කියපු යුද්ධයක් දිනපු යුද හමුදාවක් අපි. ඕවා හීන කියපු මිනිස්සුන්ට පෙන්නලා දුන්නා අපි යුද්ධය අපිට නිම කරගන්න පුළුවන් වෙයි කියලා. අපි එහෙම කරලා පෙන්නුවා. ඒකින්ද මේ රටේ ජනතාව මටත් යම්කිසි කාල සීමාවකදී මිනිස්සු කිව්වා ඕවා කෙටි කාලේ අපි රටේ මිනිසුන්ව අමතක වෙනවා. හරිද? ඕවා මතක නැහැ අපි දන්නවනේ හෙට වෙද්දී ඕවා මතකයි කියලා. මේ සම්බන්ධයෙන් වැඩිම අත්දැකීම් තියෙන පුද්ගලෙක් හැටියට මට කියන්න පුළුවන්. එහෙම මිනිස්සු නෙමෙයි මේ රටේ ඉන්නේ. මේ මිනිසුන්ට අමතක වෙලා නැහැ. ඒක මම දැක්කම මම යුද හමුදා අධිපතිවරයා වශයෙන් පත් කරාම මේ රටේ මහ ජනතාවගේ තිබ්බ සන්තෝෂෙ මොකද්ද කියලා මම දැක්කා. ඔබලත් ජේෂ්ඨයන් වශයෙන් හමුදාවේ ඉන්න දකින්න අහලා ඇති මේ රටේ මොනතරම් පිබිදීමක් ආවද කියලා මා හමුදාපති කරා. මම රටේ ජනාධිපති නෙමෙයි. රටේ හමුදාපතිවරයා පමණයි. නමුත් රටේ හමුදාව හමුදාපතිවරයෙක් පත් කරපු ගමන් රටේ ජනතාවගේ මොනතරම් පිබිදීමක් ආවද කියලා මම දැක්කා. ඔවුන් තුල තියෙන විශ්වාසය ඔවුන් තුල අපිට තියෙන ආදරය ආය වෙන කිසිම දෙයක් හින්දා නෙමෙයි. අපි රට මහ ජනතාව ඉදිරියේදී අපි පෙන්වලා ඔප්පු කරලා තියෙනවා අපි ඔබව ආරක්ෂා කරගත හැකි ජාතියේ මිනිසු කණ්ඩායමක් කියලා. රට රකින්න ජාතිය කියලා අපි කියනවා. අපි සැබෑවින්ම රට රකින්න ජාතියක්. ඒකින්ද ඔවුන් අපි කලේ විශේෂයෙන්ම 30 වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධයේදී අපි රට රැකපු ආකාරය පිළිබඳවයි ඔවුන්ගේ තාමත් ඒ ආදරය අපිට තියෙන්නේ. ඉන් අනතුරුවත් යුද නිමා වුණාන් පස්සේ මේ රටේ විවිධාකාර විවසනයන් වලදී ගංහදුරක් වේවා නාය යාමක් වේවා වෙනත් විවසනයක් වේවා අපේ කට ඉදිරිපත් වෙලා කරපු ආකාරයේ පිළිබඳව රටේ ජනතාවට තාමත්ම ලොකු හැඟීමක් තියෙන හමුදා කෙරේ. මීට දින දෙකකට ඉස්සෙල්ලා තකින් නැති වැවියක ගිලෙන්න ගියාම කොහොමද හමුදාවේ සොල්දාදුවන් ගිහිල්ලා බැහැලා මං දැක්කා වීඩියෝ පිට මං කතා කරලා බැලුවා බැරි දේ වුණත් ෆස්ට් එඩ්කම දන්නේ නැති වුණත් දන්න පුළුවන් ආකාරයෙන් දාලා මේ ජීවිත බේර ගන්න මොන තරම් ආකාරයක හමුදා සොල්දාදුවන් ක්‍රියා කළාද කියලා. ඉතින් මෙවැනි දක්ෂයන් මෙවැනි මානුෂිකවාදී ඉන්න හමුදාවක සමාජිකයන් අපි ඔක්කොම ඒකින්ද අපිට බැහැයි කියලා දෙයක් නැහැ මේ ලෝකේ. නොහැක්කක් නොමැත. ඒ නොහැක්කක් නොමැත වෙන්නේ අපි සමගියෙන් අපගේ සමගිය ශක්තියක් බවට පත් කරගෙන හිටියොත් අපිට බැහැයි කියලා දෙයක් නැහැ. දැන් මේ කාර්යභාරය ඔක්කොම කරන්න වැදගත්ම කොටස තමයි මේ ස්ථානයේ ඇවිල්ලා ඉන්න සහ මේ ස්ථානයට නොපැමිණි නමුත් මේ තනතුර රෙජිමේන්තු සැරන් මේද තනතුර උසලන ඔබ සියලු දෙනාම අපි ඔක්කොම දාන්න ඔබත් දෙන්නේ නැත්නම් එහෙමයි
ගමක ගමකින් ගොඩක් මේ නගරබදින් වලින් නෙමෙයි ගම් වලින් එන ළමයි යුද හමුදාවට බැඳෙන්නේ. මේ කට්ටියගේ පරිසරය මොකද්ද? මේ කට්ටිය දැකලා තියෙනවද? මේ කට්ටිය මේ හැන්දෙන් ගැරපුවෙන් කාපු කට්ටියද? ගෙවල් වල නැත්තම් ප්‍රමෝද් වලම බාත්รูම් ගිය කට්ටියද? එහෙම නැත්තම් මේ හමුදාවේ තියෙන පිළිවෙල සපත්තු පොලිෂ් කරලා දාපු කට්ටියද හමුදාවට ජොයින් වෙන්නේ? නැහැ. බොහොම දුප්පත් නැත්තම් මධ්‍යම පන්තියෙන් පල්ලෙහා තමුන්ගේ දෙමාපියන් යටතේ හැදිච්ච වැඩිච්ච ළමයි තමයි මේ හමුදාවට සම්බන්ධ වෙන්නේ. ඔබත් එහෙම සම්බන්ධ වෙච්ච පුද්ගලෙක්, මමත් එහෙම සම්බන්ධ වෙච්ච කට්ටියක්. එතකොට මේකට ආව පස්සේ තමයි මේ එන අපේ පසුබිම හදවන්නේ පළවෙනි මාස 6 වෙන්න පුළුවන් ආදුනික සැමලෙට්ට උද්දක් වෙන්න පුළුවන් තමුන්ගේ මේ පරිසරය හදලා දෙන්නේ එතනදී. මේකෙදිත් ඔක්කොම දේවල් කරන්න බෑ. මේ පළවෙනි ආදුනික පුටු බාලායි. ඒකෙදී ඔළුවේ යනවා එනවා වගේ මෙහෙන් ගෑවිලා යනවා. අපිත් එහෙම අවුරුදු දෙකක් කෙලෙටිනල් ධාරිවරෙක් පස්සේ පුහුණු වෙද්දී අපිට සමහර දේවල් මතකයි. ඉතින් සිතියමක් යනුපත්ද කියලා අහුවොත් මතකයි. තාම මම මතකලා නැහැ. හරිද? නමුත් අනිත් දේවල් මේ ගෑවිලා හැමෙන් තියෙනවා. එහෙමම නිපුණත්වයක් නැහැ. ඒ කියන්නේ නිලධාරීන්ට රුධිරණ්ඩු කපිතාන් විභාගයක් තියලා ඒ වගේම පේපරයක් දීලා ආපහු පුනරීක්ෂණයක් කරලා බලනවා. කපිතාන්ට මේජර් දෙන්නේ අර කැඩට් ස්කූල් එකේ ඉගෙනගත්ත ඒ පේපර එකම තමයි පොඩ්ඩක් මොඩිෆයි කරලා ඒ වෙන 10 හදන්න පුළුවන්. දෙවරක් 5 10 පස්වරක් 2 10යි එක්වරක් 10 10 10වරක් 1 10යි තුන්වරක් 3 10 1 දන 1යි 10යි එහෙම හදන්න පුළුවන්. ඒ වගේ තමයි මේ පේපර්ස් උත් දෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් තවුන්ගේ දියුණුව තවුන්ගේ දැනුම තියනවාද කියලා එක එක කොටස් වලදී බලනවා. නමුත් සොල්දාදි වෙග්ගේ වැදගත්ම කොටස එන්නේ ඉස්සරහන් තිබා පෝස්ට් ඩිපෝට් ට්‍රේනින්ග් කියලා තවුන් රෙජිමේන්තුවකට නැත්තම් බලෑණියකට ආයත් වෙච්ච වෙලාවේ. අන්න එතනයි ඔබගේ කාර්යභාරය පැමිණෙන්නේ. ඇවිල්ලා බලන්නේ කවුද මේකේ රෙජිමේන්තු සැරෙන් මේජර් දිහා බලලා එයාට බලෑණිය CEO නෙමෙයි රෙජිමේන්තු සැරෙන් මේජර්ගේ විදියට තමයි මුළු බලෑණියම ඉන්න සොල්දාදුවන් ගමන් කරන්න පටන් ගන්න. ඔව් අඳින්නේ කොහොමද? ඔව් කතා කරන්නේ කොහොමද? ඔව් ඉඳගන්නේ කොහොමද? ඔව් කනකොට කන්නේ කොහොමද? මේ හැම දෙයක්ම තව අපි කාටවත් පෙවුන්නේ නැතුණාට අපි දිහා බලා ඉන්නවා. අපිත් එහෙමයි. මට මතකයි මම ගෙලෙටිනල් ධාරිවරයෙක් වශයෙන් ඉඳි මගේ ප්‍රධාන උපදේශක තමයි ජෙනරාල් ජානක පෙරේරා. අපි කැමති ජානක පෙරේරා හිටගෙන ඉන්න විදිහ හිටගන්න. අපි කැමති ජානක පෙරේරා නමපු අද නමපු විදියට තමයි අදත් දමන්නේ. ඇඟිලි හතරක් තියලා පොඩි කෑල්ලක් එක්ස්රේ ගොලයක් හරි මොකක් හරි ගොලයක් ඇතුළට දාලා අපි බලා හිටියා. ඒ වගේ තමයි කකුලේ සපත්තුව ගත්තත් ලේස් එකේ කොම් හතර එක සමාන ගැට ගහන්න අපිට කෙරේ නිලධාරිවරයෙක් ඉඳි අපි පාඨමාලා බාර නිලධාරි කියලා දුන්න විදිහට තමයි අදටත් ගැට ගහන්නේ. ඉතින් මේකේ මේ අඩිතාල විතාමත්ම වැදගත් වෙනවා. ඔබ සුවිශේෂී රාජකාරියක් ඔබ වෙතින් විතරක් නෙමෙයි තමුන්ගේ බලෑණියේ නැත්නම් තමුන් රාජකාරී රෙජිමේන්තු සැරෙන් මේජර් වරයා වශයෙන් කටයුතු කරන ස්ථානයේ යටදී ඉන්න සියලුම නිලයන්ට ඔබ සුවිශේෂී රාජකාරියක් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ඒ දැනුම හැකියාව තිබිය යුතුම වෙනවා. කාලය ආගියා යෑමෙන් තවම උඩට එනකොට දෙන නිලයක් සහ තනතුරක් බවට පත් නොවි මේ හුදෙක්ම මගේ රෙජිමේන්තුවේ මගේ බලෑණියේ අනාගතය වෙනුවෙන් ඉන්න මේ සබල සංඛ්‍යාවකගේ ජීවිතය අවදාරි හමුදාවේ පරිපූර්ණ වෘත්තීය වශයෙන් පරිපූර්ණ උද්ද වෙච්ච සොල්දාදුවෙක් බවට මම පත් කරනවා කියන එකයි තමුන් හැම එක්කෙනාගේම හැඟීම අරමුණ විය යුත්තේ. ඒකින්ද තමුන්ට විශාල රාජකාරියක් තියෙන මේ රෙජිමේන්තු සැර මේවරු ඔක්කොමට විශේෂයෙන්ම කොහොමද තමුන් හැසිරෙන්නේ කියලා. තමුන් අඳින එක වේවා, තමුන් පොලිස් කරන දෙයක් වේවා, තමුන් හැසිරෙන විදිය වේවා, හිටගන්න විදිය වේවා, කනබොන විදිය වේවා, ඕනම දෙයක් ඔවුන් බලන්නේ තමුන් දිහා. මේ රෙජිමේන්තු සැරෙන් මේජර් දිහා බලනවා කියන්නේ එහෙම නැත්තම් කොහෙන්ද මේ කට්ටිය මේවා ඉගෙන ගන්නේ? මම දන්නවා ආධුනික සබලෙක් වශයෙන් ඇවිල්ලා කාලයක් අවෑමෙන් සපත්තුවක් පොලිෂ් කරන ආකාරය නැත්තම් අඳින විදිය, කනබොන විදිය දෙමාපියන්ගේ ගෙවල් වල විදියට ගන්න බොන්නේ නැහැ. නමුත් මේ මෙස් වල තියෙනවා
එකක රජිමේන්තුල තියෙනවා හැන්දෙන් කාරපු අපි ගජබා රජිමේන්තු ගතත් තියෙනවා හැන්දෙන් ඈරපු මේ කනදාවක් තියෙනවා අනිවාර්යයෙන්ම එදාට ඩයියක් දාලා ගිල්ල කෑම කන්න ඕනේ විදිය දේවල් තියෙනවා මේ පුරුදු පුහුණු වීම කරන්නේ සමාජයේ ඉන්න වැදගත් මිනිස්සු ඉන්න ක්‍රමවේදයට මේ ගමෙන් ආපු සොල්දාදුවව අපි පත් කරනවා ඒකයි අපි කරන්නේ ඒක කරන්න ඔබ සියලු දෙනාගේම රාජකාරී කරන සබයි තාමත්ම වැදගත් වෙනවා ඒකකින්ද මම මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්නවා මේ හැමෝගෙම පැහැදිලිව ඉල්ලන්න තමුන්ගේ යට දෙන්න සියලුම නිලයන් ආධුනික සබල පමණක් නෙමෙයි අනිත් තියෙන සියලුම තනතුරු හොබවන සියලුම නිලයන් ඒ ඒ ආකාරයට හැඩගස්වන්න තමුන්ගේ දැක්මක් තියෙන්න ඕනේ බලයන්ී අනිලයන් දුන්නන් පස්සේ නැත්තම් රාජකාරී කරන ස්ථානේ කිව්වන් පස්සේ මට විය යුත්තේ මේකයි කිව්වම මම මේ විය යුත්ත දේ මගේ ක්‍රමවේදයට මම මේක හමුදාවේ නීති රෙගුලාසි අනුව මේ ආකාරයට තමයි මගේ රජිමේන්තුවේ නැත්තම් තමු රාජකාරී කරන ස්ථානේ ඉන්න පටබිරිස් හදන්නේ පරිසරය සකස් කරන්නේ උන්ට මේ ආකාරයට කියලා. ඉතින් මතක තියාගන්න ඕනේ නැවත වතාවක් මම කියන්නේ ඔබගේ මේ තනතුර තාමත්ම වටිනා වෙන්නේ ඒකින්ද? ඔබ හැම කෙනාම දන්නේ කොච්චර මහන්සි වෙන්නේ නැත්ද කියලා මේ තනතුරට එන්න. ඔට කල්පනා කරලා බලන්න ඔබගේ ආධුනික සබල කාලේ තමුන්ගේ සාමාන්‍ය සබල කාලේ සමහල්ලාට මෙතන ඉන්න රෙජිමේන්තු සැරෙන් මේජවරුන් ඔක්කොම මේ පස්සේ නිකන් නටන්න ආපු හමුදාකට නෙමෙයි යුද්ධෙට වුණ දෙච්ච යුද හමුදා හිටපු සමාජිකයන් මෙතන ඉන්නේ. මෙතන ඉන්න සියලුම රෙජිමේන්තු සැරෙන් මේජවරුන් යුද්ධය දැකලා යුද්ධය අත්විඳිපු යුද්ධෙට ගිහිල්ලා තුවාලේ වෙලා නැවතවදාක් පණපිටින් බේරිලා ඉන්න කණ්ඩායමක් මේ ඉන්නේ. සුවිශේෂීම කණ්ඩායමක් යුද හමුදා ඉතිහාසයේ තමයි මේ රෙජිමේන්තු සැරෙන් මේජවරුන් වශයෙන් කටයුතු කරන්නේ. ඒකයි අපි ඔබතුමාලාට ගරු කරන්නේ. අපි ගරු කරන රජමේන්තු සැරමේජ කෙනෙක්ට පසුගිය කාලේ දැක්කා හිටපු හමුදාපතිතුමත් විශාල රජමේන්තු සැරමේජ කෙනෙක්ට යම් කිසි තත්ත්වයක් ලබා දුන්නා. තිබ්බරටි තත්ත්වයක් ලබා දුන්නා. වා නැහැයි කියන්න බෑ. අපි බලාපොරොත්තු වෙන ඊටත් වැඩි තත්ත්වයක් ලබා දෙන්න. තත්ත්වේ මොනවා ලබා දුන්නත් වැඩක් නැහැ. ඒ තත්ත්වයට සරිලන පුද්ගලයා ඒ නිලය අඳින පුද්ගලයා ඇතර නැත්තම්. මම මේ පුල පුලා කියන්නේ ඒකයි. තව හැම එක්කෙනාටම වෙනවා. ඒ ආකාරයෙන් ජීවත් වෙන්න එසේ නොවෙන්නට තමුන්ට සලකන්නේ නැති වෙන තත්ත්වයක් එනවා. මම හමුදාපතිවරයෙක් වශයෙන් නෙමෙයි නම් හැසිරෙන්නේ. මට මිනිස්සු සලකන්නේ නැති වෙයි. හමුදාවේ ලංකාවේ යුද හමුදාවටම ශ්‍රී ලංකාවේ යුද හමුදාවටම ප්‍රෞඩත්වයක් තියෙන්න ඕනේ. හැම මිනිහෙම කැමතිලා ඉන්න ඕනේ. ජෙනරල් චවෙන්ද සිල්වා තමයි යුද හමුදාවේ හමුදාපති කියලා. කටහඬලා කියන්න පුළුවන් පුද්ගලයෙක් කියලා ඉන්නෝනේ හමුදාපති. ඒ වගේ තමයි අටාංගල කියන්න පුළුවන් පුද්ගලෙ තමයි මගේ බලයනියේ RSM මෙයා එහෙමයි කියන. ඔබලා ඕනෙක් කියන බලන්න යන්න කියලා බලන්න මම පෙරෙඩ් එකට ගියොත් මම දියයිද කියලා හීල් එක. ස්ලෝ මාච් වේවා හීල් එක දිහා තමයි ෆාස්ට් මාච් එක කියන්නේ. ස්ලෝ මාච් එක මං හීල් එක කොහොමද දියයිද කියලා බලන්න ඕන තැනක ඉදිරි කාලේ නෑ. මම එදා පුරුදු පුහුණු වෙන්නේ කාලකලා සුලගිරි දින ආකාරයට ස්ලෝමාච් එකේ ඇඟිලි කොණෙන් අඩිය තියන්න. ඒක අදත් මං ඒ ආකාරයෙන්ම පුරුදු පුහුණු වෙච්ච දේ අදටත් කරනවා. හේතුව අඩිතාලම හොඳයි. අඩිතාලම හොඳයි. ඒකයි මම කියන්නේ තමුන්ගේ බලඇරියට තමුන්ගේ ආදරෙන ජූනියර්ම රෑන්ක් එකට අඩිතාලම හරියට වැඩි යුතුයි. අඩිතාලම වැඩි දෙන්නේ නැති මිනිහා අදත් වැඩිලා නැහැ ඒ ආකාරයෙන් තමයි. තමුන් දකින්න ඇති තමාර කට්ටේ මාච් කරද්දී අත මෙහෙම කරන්න මාච් කරනවා මෙහෙම මාච් කරනවා මෙහෙම වෙවි යනවා ඈ අපි දකින්නවා මේ DI ලත් ඉන්නවා හරිද කට්ට කපලා කියලා පැහැදිලි කරලා ඔක්කොම අර කොම්පිටිෂන් නාමත් කොහමද කපලා තිබ්බේ මෙහෙමයි කියනවා නමුත් දාන්න ඕනේ පෙරෙඩ් එකේ එතුමත් ඒ ආකාරයෙන්ම ඊටත් හපන් ඉදිරිය තමයි අඩියයි කකුලයි අතයි මාච් වෙන විදිය දැක්කම පේන්නේ ඉතින් ඒක වැදගත් ඒක දැකපු ගමන් කට්ටිය කියනවා දැක්කනේ අන්න අපිට කිව්වා ලොක්ක ගහන්න හීල් එක ස්ලෝ මාච් එක කියලා ඈ දෙහෙම වෙන්න බෑ මං හමුදාපතිවරයා වශයෙන් විශාල උනන්දු කරක් මම තියනක් කොහොම හරි කරගලා කකුලේ විදියට අතන් සෙලුට් කරන්නේ නැහැ මේ විදියට මගේ සෙලුට් බලන්න ඕන දැනක මගේ අත නැමිලා නැහැ කොයිවත් අපි උගන්වනවා සමාන්තරව ගන්න කියලා ඒක ඒ ආකාරයෙන් තියයි මමඩ බැලුවා ඒවා දකුණ බැලුවා ඒවා ඒක තේරෙනවා අදි දාලම වැදගත් ඒක අපි මේ ස්වභාවයෙන් එන්නේ
හිතර බල්ල කරන්න දෙයක් නෑ. අපිට ලැබි චරිදාලමයේදී අපිට හිටපු ගුරු හරුකම් කරේ අපිට දුන්නේ හිටපු හොඳ දේශ උපදේශකයන් ඒ කරපු දේ. ඒකින්ද තමු හැම එක්කෙනාටම යුතුයකමක් තියෙනවා මේ අදිතාලම දාන්න. අද නෙමේ තව වසර 22කින් අද ආධුනික සෙබලා තමුන් රාජකාරී කරන රෙජිමේන්තුවේ බලෑණියේ රෙජිමේන්තු සැරෙන් මේ කෙනෙක් වෙනවා දකින්දයි තමු හැම එක්කෙනාගේම සිහින වෙන්න ඕනේ. ඒ සඳහායි තමු ඔක්කොම කැප වෙන්න ඕනේ. මම කැප වෙන්න නම් තමු හරියට ඒ කටියේ දේ ලබා දුන්නොත් ඔවුන් ඒ විදියට කටයුතු කරලා තව අවුරුදු 20කින් 22කින් නැත්නම් 25කින් හරි නැත්නම් ඊට කෙටි කාලෙකින් පසුගිය කාලේ යුද්ධ කාලෙම දැක්ක අවුරුදු 18මුත් රෙජිමේන්තු සැරෙන් මේජර්ලා වෙන්න කටියට හැකියාව ලැබුණා. තමාර කට්ටිය දැන් මඩ කියනවා සේනන් CEO උනේ අවුරුදු 9 හරිද? අපි අවුරුදු 22යි සර් තාමත් මෙතන කියලා. ඒක තමයි ඉතින් ඒකත් ඒ වෙලාවේ තිබ්බ තත්ත්වේ එහෙව් කියලා මට මේ යන්න බෑ කිව්වේ නෑ. මගේ බලෑණි 850ක් හිටියා රිවිරස ක්‍රියාන්විත යාපනේ අල්ල ගන්න යන්න බලෑණි අන්දෙල් දාරිවරෙක් වශයෙන් ගියා බෑ කිව්වේ නෑ. නමුත් අපි හැම වෙලාවෙම අර විදියට හිටපු හින්දා ඒ දැනුම තිබ්බා මොන සේවා කාලයක් තිබ්බත් ඒ දේ කරගන්න පුළුවන් කියන දැනුම අපිට තිබ්බා. ඒකත් ලබා දුන්නේ ඒ දුන්න කට්ටිය අපිට උඩින් හිටපු කට්ටිය අපිව හදපු කට්ටිය. අපගේ මාගේ පළවෙනි උපදේශකයා වුණේ හමුදා නිලධාර ජීවිතයේ විදිවංගත මේජර් ජෙනරාල් විජේ විමරත්න. එතුමා කියපු දේවල් අපි කරේ. මට මතකයි මං ගජබා පළවෙනි බලෑණියක් විතරයි තිබ්බේ. දෙවෙනි ස්වේච්ඡායකක් තිබ්බා. පළවෙනි බලෑණිය ගජබා රෙජිමේන්තුවට ආපු දවසේ එතුමා මට කිව්වේ පළවෙනි විනාඩි 5 කිව්වේ ඔබයි මේ රෙජිමේන්තුවේ පළවෙනි නිලධාරියා මේ පුටුවේ තව සනගාණකින් අනිවාර්යයෙන් ඉඳගත යුතුම පුද්ගලයෙක් කියලා. මට වෙලාවට හම්බුනේ කැරකිලා ගිල්ලා අටගජ බායක අණ දෙන්න රිවිරස ක්‍රියාන්විතයේදී. නමුත් එතුමා ඒ වෙනකොට ජීදක්ෂයට පත් වෙලා හිටියත් මම අතහැරියේ නෑ වංජියාරකේ CEO කම කවදා හරි ගන්නවා කියලා බලාන හිටියේ. ඒ එතුමාට තියෙන ගරුත්වයක් වශයෙන්. ඉතින් අපි ඒ විදියට තමුන්ගේ හිටපු ජේෂ්ඨයන් වෙනුවෙන් අපි ක්‍රියා කළා තියෙනවා. අපි හෘද සාක්ෂියට අනුව දන්නවා. ඒකින්ද මේ හැම එක්කෙනාටම මම කියන්නේ තමුන්ගේ යටතේ ඉන්න සියලුම නිලයන් ඔය කියන දේවල් වලින් රැක බලා ගන්න ඕනේ. අපේ සොල්දාදුවන් කවදාකවත් බැහැ කිව්වේ නැහැ. රෑ එළි වෙනකන් යුද්ධය කරලා වරුණම් පස්සේ ආපහු තව පෑගින් හොදලා දාපු එඳුම වේලෙන්නත් ඉස්සෙල්ලා ආපහු තව එකක් යන්න දෙනකොට තෙත ඇඳුම දාගෙන යුද්ධෙට ගියපු මිනිස්සු ඉන්න හමුදාවක් පෞද්ගලිකව මම දන්නවා මෙතන ඉන්න හැම කෙනාමත් මේ තියෙන අත්දැකීම් දන්න කට්ටිය දන්න ඇති පාබලයකකවල සහ අනිකුත් ආධාර ගේකකවල සොක්ස් එක ගැලවුවම සමහල්ලාට ඒකත් එක්ක හැම ගැලවෙන තත්ත්වයක්ත් හිටියා යම් කිසි කාල සීමාවලදී. අපි මේවා මේ අර අපි ඉගෙන ගත්තේ සුද්දාගේ පොත වුණාට සුද්දාට දහ ගුණයකින් පෙන්වන්න අපිට හැකියාවක් තියෙනවා. අපි ඊට වැඩිය කරපු මිනිස්සු අපි අත්දැකීම් ලැබපු මිනිස්සු අපේ යගේ මූලිසම් තියෙනවා. අපි මේ ඇවිල්ලා පුතෙන් විතරක් ඉගෙනන අර ස්ටිමියුලේටර්ස් වල දාලා වගේ සමහර හමුදාවල තියෙනවා ස්ටිමියුලේටර්ස් වලින් තමයි සද්දය හැයෙන්නේ කරන්නේ. එහෙම නෙමෙයි කාලා දුවපු කාලා මැෂින් ගන් වලින් ගුටි කාලා ජීවිතේ බේරගෙන ආපු මිනිස්සු. ඒකින්ද ඔබ සියලු දෙනාම ඉතාමත් වැදගත් කණ්ඩායමක්. මේක ඉන්න විශාල ප්‍රමාණයක් මා හිතනවා යුද්ධයට සහභාගී වෙච්ච කට්ටිය. ඉතල බලන්න කොච්චර වාසනාවන්තකමක් තියෙන්න ඕනද කියලා ජීවත් වෙලා ඉන්න. නිකන් නෙමෙයිනේ යුද්ධයකට ගිහිල්ලා යුද පිටියට ගිහිල්ලා ඒවට මූණ දීලා සමහර තුවාලත් වෙලා ජීවත් වෙලා ඉන්න තරම් වාසනාවක් ඔබ හැම කෙනාටම තිබිලා තියෙනවා. ඉතින් එහෙම පළපුරුදු අතින් උපරිමයේ ඉන්න මේ රෙජිමේන්තු සැරෙන් මේජර්වරුන්ට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඉස්සරහට එන හමුදාවේ දැන් එන හමුදා කට්ටියට යුද්ධය දැකලත් නෑ දකින්න හම්බ වෙන්නෙත් නෑ කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් ඒ ලැබමු අත්දැකීම් ලබා දෙමින් යුද හමුදාවේ වෘත්තීයම යතෙන් අති දක්ෂ සොල්දාදුවෙක් නැත්තම් ඒ නිලයට සරිලන තනතුරට සරිලන ජීවිත රටාවක් ගෙවන්න පුළුවන් කණ්ඩායමක් යුද හමුදාව තුල පිහි කරන්නයි ඔබ සෑම දෙනාම ක්‍රියා කර යුතුව තියෙන්නේ. ඒත් එක්කම තමයි මේ රටේ ජනතාව පුදුම ආදරයක් දක්වන හමුදාවට. ඒක නැති කරගන්න බෑ. අපි දකිනවා පසුගිය කාල සීමාවේදී එක්ක කුඩ්ඩෙක් අහු වෙනවා ඊයේ රෑ අහු වුණා කෝපල කෙනෙක් ඒකගේක හස්බන්ඩ්යි වයිෆ්යි දෙන්නම කෝපලුයි කෝපලුගේ නෝනමයි දෙන්නම කුඩු ට්‍රාන්ස්පෝර්ට් කරලා අහු වුණා කුරුණෑගලදී. හමුදාවේ තත්ත්වය එතනින් පල්ලෙහාට යනවා.
මම ජනාධිපති ලේකම් කාර්යාලයට දැන් ගියා. ගියාම ජනාධිපති මහමෙනක විනාඩි 5ක් විතර තව ලේකම් කෙනෙක්ගේ කාර්යාලේ මං ඉඳගෙන කතා කරද්දී ජෙනරල් බලන්න මේ පත්‍රේ දැන් බලුවද පත්‍රේ? හා ගොනේ ආද බලන්න තවම වෙලාවක් හම්බුනේ නැහැ. පස්සේ බලන්නම් කොහොමහන් ඕනේ කියලා. පිටුව පෙරලපු ගමන් මම පෙරලන්න දෙන්නේ නැහැ. නමලව මට පෙරලලා දෙනවා. මොනවාද? රත්තරන් ගාපු ආලේප කරපු පිළිම හතරක් පානුර පැත්තෙන් මේ ISR එකේ හරිද මෙන්න හොරගම් කරලා යුද හමුදාය දෙන්නේ කියලා. මොකද්ද මගේ අභිමානේ? හමුදා ප්‍රතිමමයි. අංගෝ වෙතින් ඉන්නවා එහෙන් මෙහෙන් ඔයගේ කට්ටියත් ඉන්නවා. මම දැන බඩු සල්ලි අඩු පාඩු හින්දා වෙන්න ඇති වගේ කරලා දෙන්න මොනවා කියන්නද මම? හරි. නමුත් මෙන්න தත්වේ මේ වගේ කට්ටිය ඉන්න බෑ. කොහොමද අපිට එතකොට අපේ හමුදාව අභිමානයක් දෙන හමුදා පාට පත්වන්නේ? මං කියන්නේ 100%ක් අපිට මේවා නවත්තන්න බැරුවා වෙන්න පුළුවන්. නවුත් නවත්තන්න බැරි කමක් නැහැක්ක් නැහැ. ඒකින්දයි ඔබලගේ වටිනාකම තියෙන්නේ. මේවා කතා කරන්න ඕනේ කට්ටියට. මම යුද හමුදාවේ සේනා ඒ කියන්නේ 58 වන සේනාංකාධිපතිවරයා වශයෙන් මෙතන ඉන්නවත් දන්නේ නැහැ මගෙත් එක්ක වැඩ කරපු කට්ටිය. මම සාමාන්‍යයෙන් නිමාඩු වල ගිහිල්ලා හැම එක්කෙනාටම කතා කරනවා. නිමාඩු ගිහිල්ලා කට්ටියට කතා කරනවා. නිමාඩු යන්නත් ඉස්සලත් කතා කරන තත්ත්වයක් තමයි යුද්ධෙදී. හේතුවක් තියෙනවා. අපේ ඉන්න හමුදා සමාජිකය නෙමෙයි ගෙදර ගිහිලා නිමාඩුවෙන් පස්සේ එන්නේ. මේ බොඩි එක එනවා. මනස වෙනත් දේවල් වලින් පිරීලා එන්නේ. සමාජයේ ගෙදර ගියාම කියනදි වයිෆ් කියනදි ගෙදර හදන්නේ නැද්ද මොනාද ඔකට කර කර ඉතලා හරියන්නේ නැහැ. එහෙම කියනවා ඇති. නැත්තම් බලන්න මේක තියෙනවා මේ අඩු පාඩු අරගෙන මේ මනුස්සයා මේ ඔක්කොම දාලා එන ගමන් ඊ හැන්දෑවේ සමේ පුස්සේ ගොල්ලෙක් කෝට්ටිය හැප්පුණා. පැනලා නෙමෙයි හැප්පිලා දුන්නා. ඔක එනවා කාර්ය ලෝකේ ඔළුව දියෙන්නේ නැති. නැත්තම් මේ ස්ටේෂන් එකේ වදින්න විදියක් නැහැ. පැනලා නෙමෙයි කෝච්චිය නවුත් වැරදිලා වැදිලා යට වෙලා බැලුවා. මොකද ලෝකේ මුළු ඔක්කොම ගෙදර ගිහින් ඇද්දී මේ අඩු ගිලෙන ගොල්ලෙක් ඔළුවේ දාගෙන ඉන්නේ. දැන් අපිට මේ RSM ලට තියෙනවා යුතුයකමක්. මම අනදිනාරි වරුන්ටත් කිව්වා මේකට කතා කරන්න ඕනේ. තව කාලේ ගන්න ඕනේ මේ වෙන කට්ටිය කතා කරන්න. කතා කළා කොහොමද නිවාඩුව කොහොමද ගත කරේ? හරිද? මොනවාද ප්‍රශ්න ආවද නිවාඩු කාලේදී? ඒ වගේද කතා කරන්න ඕනේ. ඊළඟට ඒ කතා කරලා අවක් ඊළඟ දින 25 30 අතර හමුදාවේ කළ යුතු රාජකාරිය නැවත මතක් කර දී මේ අවශ්‍යතාවයක් තියෙනවා. අය බලාපොරොත්තු වෙනෝ නම් නෑ ඒක නිවාඩු ගිහලා ආව ජම්ප් එක දාන්නවනේ හැමදාම ඉන්නේ මෙතන මේ සෙන්ටර් ඩියුටි එකයි නැත්නම් රූට් බ්ලොක් එකයි කරන් තියෙන එකටි දාන්නවා. ඒකින්ද එකටි කරගෙන යයි කියලා බලාපොරොත්තු වෙනා නැහැ. ඒක හරියන ක්‍රමවේදයක් නෙමෙයි. කතිකාවම තමයි අවශ්‍ය වෙන්නේ. කතිකාවම තමයි අවශ්‍ය වෙන්නේ. කොමියුනිකේෂන් කියලා කියනවා. කතා කරන විදිය. දැන් මම හිටපු සාකච්ඡායේදී මට හම්බුණා ස්වාමින් වහන්සේලා තාවත්ම මේ බුරුමේ ඉන්න ලංකාවේ හාමුදුරුවෝ වගේක් ඇවිල්ලා කතා කරනවා යම් කිසි දෙයක් ජනතුමා කියලා අපි කතා කර හිටියා. මම මේ හාමුදුරුවන්ට කිව්වා මෙහෙම කතාවක්. මම ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා වශයෙන් ඉද්දි මං ගියා මේ ජපන් පන්සලකට යම් කිසි බණක් අහන්න ගියා. මෙතන පැහැදිලි කරලා කියනවා කිසා ගෞතමගේ කතාව. මොකද්ද මේ කිසා ගෞතමගේ කතාව කියන්නේ? මොකද්ද? අප පිටක් අරන් එන්න කියනවා මියගෙන ගියේ නැති ගෙදරකින්. පැහැදිලි කරලා දෙන්න. දැන් මේ කතාව කියනවා මේ හාමුදුරුවෝ ජපන් හාමුදුරුවෝ. ඒකට අර ලුණු ඇඹුල් දාලා අරව මේවා කතා කරන විදියට නිකන් මයිල් කෙලින් යනවා මේ කතාව අහගෙන හිටියා. නමුත් අපේත් මේ කතාව කියනවා. අපේගේ විනාඩි දෙකෙන් කතාව කියලා ඉවරයි. අපිට ඕක නිකන් අර කිව්වා වගේ ගෑවිලා යනවා වගේ තියෙනවා. අර හැඟීම එන්නේ නැහැ අපිට. මම දැන් අර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මම කිව්වා මේ කට්ටියට මෙතන පොඩි වෙනසක් තියෙනවා. එකම දේ කියන්නේ. නමුත් කියන විදිය පැහැදිලි කරලා දෙන විදිය උන්වහන්සේලා වැඩම කරලා හිටියේ හාමුදුරුවලට මේ උගන්වන පාසලක් හදන එකක් සම්බන්ධයෙන් කතා කරනවා. මම කිව්වා ඉතාමත්ම හොඳයි. උගන්වන්න ඕනේ. අනිත් එක දන්න දැනුම තව පුද්ගලයෙක්ට අවබෝධන අන්දිමින් කියලා දෙන්න හැකියාවක් ස්වාමීන් වහන්සේලාගේ තියෙන්න ඕනේ හාමුදුරනේ කියලා මම කිව්වා. ඒකින්ද මම කිව්වා ඉතාමත් සන්තෝෂ වෙනවා. අපි යුද හමුදායේදී යුද දායකත්වයක් දෙනවා කියන්න අපි ඕන සපෝට් එකක් දෙන්න. දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ උදාහරණයක් අරන් වෙන දෙයක් නෙමෙයි. අපි හැම එක්කෙනාම කියන ක්‍රමවේදයක් තියෙනවා හැම එක්කෙනාටම. නමුත් මේක දැනෙන්න, ඇඟට දැනෙන්න,
මේක අවබෝධ කරලා දෙන්න කියන්න හැකියාවක් තියෙනවනේ. ඒක ඉතින් මේකත් මේ කොමියුනිකේෂන් කියන එකත් ඔබ හැම එක්කෙනාගේම වැදගත් වෙනවා. දැනුම දෙන්න බෑ. තාම පුද්ගලයෙක්ට අවබෝධය ලබා දෙන ආකාරයේ කතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. සමහර කට්ටියම කතා කරද්දී ආ නින්ද යනවා. එමත් තියෙනව නේද? සමහර වොයිස් වලට නින්ද යන්නේ නැහැ. ඈ ඉතින් ඒ ආකාරයෙන් තමයි ක්‍රමවේදී. ඉතින් ඒකින්ද මේ නිමාඩු ගිල්ල එන කට්ටියට කතා කරලා මේ කට්ටියට කරුණු අවබෝධ කරලා දීලා ඒත් එක එකට ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් පෙරේදා මට කතා කරනවා කෝපල් කෙනෙක් ස කතා කරලා නේද ප්‍රාම්‍ය අපිට දින ප්‍රශ්න විසඳන්න මිනිස්සෙක් නැහැ. අංකෝ දැන් ඔයාගේ ප්‍රශ්න කාටද කිව්වේ? අවසෙනි කිව්වා සීඔට එහෙම කියලා තියෙනවා. සීඔලා එහෙම දන්නවා සර් මේක. දැන් හරි. තව සීඔට අමතරව මේ කොන මේ කවුද බලන්නේ ඉන්න කවුද කෝපල් කාටද කිව්වා කිව්වා. මම සීඔට කිව්වා. නැහැ. ඉතින් මම සීඔට කියන්නේ මට කියලා හරියනවයි. තවුන්ගේ ප්‍රශ්න ඉස්සෙල්ලා කියන්න තවුන්ගේ රෙජිමේන්තුවේ කට්ටිය බලන්නේ කට්ටියද? තවුන් හමුදාපතිට කෝල් ඇද්දිලා කතා කරනවා. තවුන්ට ඉන්නවා ඒ බලෑණියේ එක එක නිලයක් ඉනවා කෝපල් කෙනෙක් ඉන්නවා සෙක්ෂන් එක බාරව. එයාට කිව්වා කිව්වා. වැටුන් සාජන්ට කියලා නැහැ. සාජන් මේජර්ස් එක කතා කරලා නැහැ. සීඔ හම්බෙලා හරි කියලාත් නැහැ. කෙලින්ම මේකයි වැඩන්නේ හැලු. එයා හිතනවා මේ වැඩන්නේ නැහැ කියලා. මම කව එහෙම හිතන්න එපා. ආ එහෙම හිතන්න එපා. තවුන් හිතන්නේ නැති කියලා වැඩන්නේ නැහැ කියලා. තවුන් බලාපොරොත්තු නැද පිළිතුරක් එතුමා දෙයි. එයාට ඉස්සෙල්ලා කතා කරලා එහෙමත් වෙනනම් එදෙනි මුට්ටක් කියලා රජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාධිනායක රෙන්ජායක් කෙනෙක් කියන එයා බලලා නැතුනොත් කතා කරන්න. නැත්නම් බුරුමට ගත්ත ගමන් ටෙලිෆෝන් නම්බරයක් අහු නැහැ කියලා ගහලා මේ කතා කරන එක නෙවෙයි වැදගත්කම කියලා. ඉතින් මේ පැහැදිලි කරලා දෙන්න ඕනේ. මම කියන්නේ මට කෝල් දෙන්න බෑ කියලා. ඕන්ලා කෝල් ලෙන් දුන්නොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ ආමන්ත්‍රණය කරන්නේ නැතුවයි මේ කතා කරන්නේ මේ කට්ටිය. ඒකින්ද මේව අවබෝධ කරලා දෙන්න ඕනේ. මෙයා නිකම්ම අර ගෙදරින් ආපු ගමෙන් ආපු කොල්ලට ඔක්කොම මතක නැහැ. ඒවා තියෙන්නේ. අපි දැනගන්න ඕනේ. ඔබලා දැනගන්න ඕනේ මේ දේවල් කියලා දෙන්න. ඉතින් ඒකින්ද මේ අවස්ථාවක් කරගන්නවා මේ සම්බන්ධයෙන් මේ කට්ටියට දැනුමක් ලබා දෙන්න කියලා. ඒත් එක්කම අපි සොල්දාදු ඕන දෙයකට පුළුවන්. අපි හමුදාවේ සොල්දාදුන්ට බැහැයි කියලා දෙයක් නැහැ නේ. ඩ්‍රයිවිං කරන්න යන්න පුළුවන්, කාපෙන්ට වැඩත් කරන්න පුළුවන්, යුද්ධෙත් යන්න පුළුවන්, ඕන දෙයක් පුළුවන්. සමහර රටවල ඉන්න ජනතාව හමුදාවල ඉන්න කට්ටිය ඒ කට්ටියට මේ ජොබ් එකකින් පිට බෑ. අපි ගන්නේ පාවලේකක වලට ගන්නේ. අද ESR කට්ටිය දන්න දෙදෙන ESR කට්ටිය දින්නේ කියලා පාවලේකක වල බිල්ඩින් හදන්නේ නෑ. පාවලේකක වල හරි අනිත් ඒකක වල තමුන් මේ අපේම ඉන්ෆන්ට්‍රි හරි සපෝට් ආම් වල ඉන්න කට්ටියමයි ඔන්න මේෂන් බාස් කරලා ගඩොලුත් බැඳලා පිටිත් හදාගෙන බිල්ඩින්ත් හදාගන්නවා. බැහැ කියලා නෑ. පොඩ්ඩයි කියලා දෙන්න ඕනේ. ඉතුරු ටික අපිට කරගන්න හැකියාවක් තියෙනවා. එවැනි දක්ෂතාවයන් තියෙන මිනිස්සු සමූහයක්ගේ රෙජිමේන්තු සරයෙන් මේජර් රූම් වෙන්නේ ඔය කට්ටිය. ඒකින්ද ඔබගේ යුතුකමක් තියෙනවා මේ වගේ බටපිරිස් ලබන්න. ඔබට වාසනාවන්ත වෙලා තියෙනවා යුද්ධයක් දිනපු රටක යුද්ධයක් දිනපු හමුදාවක රෙජිමේන්තු සැරයෙන් මේජර් කෙනෙක් වෘත්තීය වශයෙන් සහ කාර්යක්ෂම වෘත්තීය දැනුම උපරිම තියෙන සොල්දාදුවන් බිහි කරන්නයි රෙජිමේන්තු සැරයෙන් මේජර් වරුන් කටයුතු කරන්න ඕනේ. නැහැ ඒකයි මේ අවස්ථාවට ගෙනලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට දැන් තේරෙනවා ඇති මං කොටස් හතරක් කිව්වා දැක්මක් සම්බන්ධයෙන්. ඒත් එක්ක මං කොටස් හතක් තව මං අවධානය යොමු කරනවා කියලා. ඒ අතරේ ඔබ සියලු දෙනාම ඉතාමත් සන්තෝෂෙන් ඉන්න සමාජිකයන් ඉන්න යුද හමුදාවක් බිහි කරන්නයි මම කටයුතු කරන්නේ. හැමදේටම තියෙන්න ඕනේ මෙට්ටයක් බුදියන්න, කොට දෙකක් තියෙන්න ඕනේ, බෙච්චිට්ටයක් තියෙන්න ඕනේ. පෙරේදා ඉස්සර දවසේ මං දැනග බැස්සා. බුදියන්න දැන් තියෙනවා. කොට්ටෙකුත් නැහැ, බෙච්චිට්ටෙකුත් නැහැ. එතන ඉන්න ප්‍රධානියාගේ මං ඇහව කියනවා මේ කට්ටි බෙච්චිත් දාලා නැහැ. බෙච්චිත් දාන දෙයක් නැහැ. ඩියෝස්ට මං කියලා දිනවා හැම මිනිහටම බෙච්චිත් දෙන්න ඔගේ දෙකක් දෙන්න කියලා හැම එක්කෙනාට. නැහැ කියනවනම් මට කතා කරලා කියන්න. ඒක දිය යුතුයි. තමුන් එන්ටයිටල්මන්ට් එකක්. ඒක හැබිය යුතු දෙයක්. මෙට්ටයක් නැතුව කොට්ටයක් නැතුව පැදුරු බුදියන්න බෑ යුද හමුදාවේ. සමහර තානව රාජකාරී මට්ටම වුණොත් ශ්‍රේෂ්ඨ එකක් දමන ශ්‍රේෂ්ඨ එකක් දාලා දෙන්න පුළුවන්. ඒක තියෙන්න ඕනේ. ඒකින්ද ඔබ ඇවිල්ලා පියෙක් තමුන්ගේ යම් කිසි බලෑණිය හෝ රෙජිමේන්තුව ආරක්ෂක සේනා මූලස්ථානෙරි මොන දැනග හරි ආර්.එස්.එම් වල ඉන්නා නම් තමුන්ගේ ආයතනයේ සොල්දාදුවන්ගේ පියා. එහෙමනම් ඔබගේ යුතුකමක් තියෙනවා තමුන් යටතේ ඉන්න සියලු දෙනාම රැක බලා ගන්න. වචනේ දෙක කියලා වැඩක් නැහැ, රැක බලා ගන්න. මිනිසුන්ට නාන ටික දෙන්න ඕනේ. මම වැඩ බාරගත්ත පළවෙනි දේම කිව්වේ
මේකින් ඉංජිනේරුසේ අධ්‍යක්ෂක මං කිව්වේ පටන් ගන්න එක කොනකින් හැම එක්කෙනාටම යන්න ටොයිලට් එකක් හදලා දෙන්න. කවුරු හරි ගියම ටොයිලට් එකක් උඩට කකුල් දෙක දෙපැත්තෙන් දාගෙන ඇත් දෙක පියාගෙන යන්න පුළුවන් ටොයිලට් යුද හමුදා දියෙන්න බැහැයි කියලා. මිනිසුන්ට කියනවා උදේ හතර නැගිලා මුණ හොදලා යා ලෑස්ති වෙන්න කියලා. නාන්න වතුර ටිකක් තියෙන්න ඕනේ. යන්න ටොයිලට් එකක් තියෙන්න ඕනේ. රැවුල ගමන්ට බෑ හිතේ මින්මට. කණ්ණාඩියක් ගහලා කණ්ණාඩියේ ලයිට් එකක් කරලා තියෙන්න ඕනේ. නැත්නම් කොහොමද රැවුල ගමන්නේ? මෙයා ඉතාමත්ම සරල දේවල්. ඉතින් ඔබ යුතුයකමක් තියෙනවා ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රධානියාට මේවා දැනුම් දෙන්න. නැත්නම් කරලා දෙන්න කියන්න. ඒවා කරලා දෙන්න කියලා මේ පහසුකම් අඩුම ගානේ ඒ යටිදල පහසුකම් ටික ලබා දිය යුතුම වෙනවා. අපි අඩුපාඩුකම් තියෙනවා. අද උදේ මම මගේ බඩිකෙන් ඇව්වම මේ යුනිෆෝම් එක මේ යුනිෆෝම් එක මට අඳින්න තියෙන කියලා. ඔව්සේ ඒක තමයි සර් පෙරේද බැන්නා. නමුත් ඒ යුනිෆෝම් එක එකපාරට හේදිවේ සර්. මෙන්න දැක්කල් මෙතන ඇමෙරලා මෙතන ඇමෙරලා අතන ඇමෙරලා. නැද ඩියෝස්ට මම කතා කරන රිද්දත් එක්ක යවන්න ඕන බලන්න. හරිද? මෙතන ඔක්කොම ඇමෙරලා වළු මෙතන ඇමෙරලා මම කෑ ගැහුවා. මේ මොකද ආදී යුනිෆෝම් එක කියලා පෙරේද. බලද්දි එකපාරට හේදිවේ මෙහෙමයි කියලා. ඒ වගේ ප්‍රශ්න දිනව නැතුව නෙමෙයි. අපි ඒවා විසඳ ගන්න ඕනේ. ඒවා කියලා කාටවත් බැන බැන ඉඳලා වැඩක් නැහැ. අපි විසින් ඒවා හදා ගන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් තමුන් මේ සොල්දාදුව හදා ගන්න ඕනේ. මේ හමුදාවේ අභිමානය නැති කරන්න දෙන්න එපා. අද අවු වෙනවා සෑහෙන ප්‍රමාණයක් කුඩු සම්බන්ධයෙන්. අද සෑහෙන ප්‍රමාණයක් අම් වුණා ජීවිත නැති කර ගන්න කට්ටිය. යේසුස්වහන්සේ සිකුරාද දන්නවා ඇති. සන්නාහත් සන්නද්ද බලකායේ ආ දුදුනන් ගානවරේගේ ගෙදර ගිහිලා සර්ගේ කාමරේ ගිහිල්ලා බෙල්ල එල්ලිලා මැරුණා. බෙල්ල එල්ල කරනවා. මිනිහට මැරෙන්න තිබ්බ දන්න. තවුන් බඩිය අවශ්‍යයෙන් වැඩ කරන සර්ගේ ලෙෆ්ටනන් ගානගේ ගෙදර සර්ගේ කාමරේට ගිහිල්ලා කාමරේ කැමරයකුත් කියලා ෆිල්ම්ුත් කරලා මැරෙන හැටි පෙන්නගෙන තමයි මේ මනුස්සයා මැරුණේ. ඉතින් සෑහෙන කවුරුසක් එකට වැඩ යන්න නෝ ඊට පස්සේ. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේවා ආම කරගන්න ඕනේ. ආම කරගන්න ඕනේ. මම රණවීර සේනට ගියාම එක සොල්දාදුවෙක් මට කියනවා සර් අපිව පල්ලෙහා තට්ටුවේ දින උඩ තට්ටුවේ අපිට දෙන්නේ නැහැ සර්. මං කොහොම පල්ලෙහා තට්ටුවේ තමයි ඔකට ඉන්න ඕනේ. උඩ තට්ටුවේ නෙමෙයි වාට ඉන්න තියෙන්නේ. පල්ලෙහා තට්ටුව. ඇයි සර් ඉතින් අපිට පොඩි වෙනසක් තියෙනවානේ. ඔව් මං කොහොම තුවාලුනවා. ත්‍රිවිල එක හැප්පුණා සර්. මම කොහොම ත්‍රිවිල හැප්පුණා උඩ තට්ටුවේ කවුද ඉන්නේ? යුද්ධ කරලා තුවාල වෙච්ච සත්තේ. මං කොහොමද වෙනසක් තියෙන්නේ මේ? යුද්ධ කරලා තුවාලෙච්ච මිනිහා උඩ තට්ටුවේ ඉන්නවා. මේ මනුස්සයා ත්‍රිවිල එකක් හැප්පකට නිව අඩු ගාලේ. මීයා බලාපොරොත්තු වෙන උඩ තට්ටුවේ ජීවත් වෙන්න. ඉතින් ඒ වගේ කතා කරලා පැහැදිලි කරලා දෙන්න. මේක හේතුව කියලා. ඉතින් ඒකෙන්ද අපි දකිනවා මේ පසුගිය කාල සීමාවේදී පොඩි ප්‍රවණතාවයක් තියෙනවා ජීවිතේ මේ මනුස්ස ආත්මයක් ලබන්න කොච්චර පිනක් කරලා දෙනවද මිනිස්සේ. ප්‍රශ්න වලට බෙල්ල වල දාගත්තා, වෙඩි දාගත්තා කියලා මම බාර ගන්න දවස් 3-4 වෙනි ඉස්සෙල්ලා මෙතන මිනිස්සේ මේ පොයින්ට් එකේ වෙඩි දාගෙන බර්ස්ට් එකක් ගහගෙන මොකද්ද මේ කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්? යකෝ කෙල්ලෝ එකයි ඉන්නේ මේ ලෝකේ. ඈ? ඉතින් පැහැදිලි කරලා දෙන්න ඕන ආර්.එස්.එම්ලා. ඕක විශ්ුණා තව ඊටදී හොඳ එකක් හම්බෙයි කියන්නේ. ඒක කරලා දෙන්නේ නැහැ. මේවා කියලා නැති ගමන් මන් දකින්නේ. ඕකට ඩී කියයි සමාට ඕවා කියනවා මේ කාමික මාන්නේ ගුවට කටේ ගැලේන එකක් ගිහිල්ලා කියලා තියෙනවා මුන් පිළිගන්නේ නැහැ කියලා. නමුත් මේක කතා කරන්න ඕනේ. ඔබට අවශ්‍ය නම් ඔය කවුන්සිල් අරවා මේවා රජිමෙන්තුවේ නැ බලයන් වල අන්දෙන්දාරුත් එක්ක කතා කරලා මිනිසුන්ට කතා කරන ක්‍රමවේදයක් ඇති ගන්න. කතා කිරීමෙන් තොර මේක කරන්න බෑ. අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මිනිසුන් තේරුම් ගන්න ඕනේ තමුන්ට පියෙක් කියලා පුද්ගලයෙක් ඉන්නවා රජිමෙන්තු සරමේජ කෙනෙක් තමුන්ගේ බලයන් නැත්තම් තමුන්ගේ ආයතනය තුල. එතුමාට කිව්වොත් මට ප්‍රශ්නෙට විසඳුමක් අරන් දෙයි කියන තත්වයක් තමුන් විසින් ඇති කර ගන්න ඕනේ. ඒකින්ද මම හිතනවා ඔය ආකල්පය වෙනසක් ඇති කර ගන්න ඕනේ හමුදා තුල. ඔය වගේ කරන කට්ටිය අතුලේ ඥාකල්පමේ වෙනස ඇති කර යුතුයි. ඒකින්ද ඔකට කැප වෙලා රජිමේන්තු සැරේ මේජර් කෙනෙක් තනතුරක් දන්න පුද්ගලයෙක්ට අනිත් මිනිසුන්ට වගේ පැය 6ක් 8ක් මුදියන් නම් වෙන්නේ නැහැ. මම මේ හමුදා බුදුරට පත් දුරත් හරි තාම පැය 3කට වැඩි දුර පුදියපු එක දවසක් නෑ තාම. පැය 3යි වැඩිම. ඉතින් ඒ කරන්න දෙයක් නැහැ. මගේ ඕන කමක් නැහැ. ආවේ. දැන් ඉතින් බැට් කරන එකයි තියෙන්නේ. ඒවා කියලා බෑ
ඔෆිසර් ටිකක් කට්ටිය බලා ඉන්නවා. ඒ වගේ තමයි ඕ කට්ටියට ආර්.එස්.එම් කෙනෙක්ට රෙජිමේන්තු සැරම් මේජර් කෙනෙක්ගේ මම හිතන්නේ අනිත් කට්ටියට ගොඩාක් කාලය අඩුයි. කවුන්ට නිමාඩු වෙන මම දන්නවා අපේ සමුදා මොලස්ථානේ රෙජිමේන්තු සැරම් මේජර්තුමා කොච්චර කැපවල වැඩ කරනවද කියලා. මේක නිමන්නේ නැහැ. මේ වෙරේදී තව ජොබ් එකක් එනවා. දැන් පටන් ගන්නවා යුද හමුදා දිනය 70 වෙනි සංවත්සරේ පැවිදෙන්නේ. අපේ ලෝකේ බෑයි කියපු යුද්ධයක් දිනපු හමුදාවක සාමාජිකයන් අපි ඒ ආකාරයෙන් ගාම්භීර ආකාරයට ඒක සමරන්න ඕනේ. ඒකින්ද ඒ විදිහ තමයි හැමදැනම වෙන්න ඕනේ. තවම රෙජිමේන්තු සැරේ මේජ කෙනෙක් මං ආර්.එස්.එම් කෙනෙක් වොරන්ට් ඔෆිසර්ගේ වන් කියලා දැක්කම වෙනුවෙන් ක්‍රියාවෙන් හැම එකම පේන්න ඕනේ. ඒ ආකාරයෙන් ජීවත් වෙන්න කියලා මං ඉල්ලනවා. ඒත් එක්කම අද මං ගෙනාවේ මං කිව්ව කරුණු පහනා ටික පැහැදිලි කරලා දෙන්න ඕනම රෙජිමේන්තු සැරේ මේජ කෙනෙක් මේකට මේ තමුන්ගේ ජීවිතයේ අවසානයේ අවුරු නිලධාරි කෙනෙක් වෙන්න අවශ්‍ය නම් එතනින් එහාට යන්න හැකියාවක් තියෙනවා. 22 ගෙදර යන්න කියලා නැහැ. තමුන් දක්ෂතාවයන් දැක්කොත් තමුන්ගේ රෙජිමේන්තු වලින් ඒ තත්ත්වයට උසස් කරයි. ඒකින්ද මං ඉල්ලනවා අවශ්‍යතාවන්ත වෙන ඉස්සල්ලාම ඔබ සියලු දෙනාම කරන රාජකාරී සම්බන්ධයෙන් ඔය අම්බාම් කරන 250ද 350ද 400ද කියන එක ලේසිත් නැහැ. මං දන්නවා හමුදාවේ කිව්වොත් ආර්.එස්.එම්ට කතා කළා හෙට උදේ 6ට පෝලිං එන්න ඕන කියලා කට්ටිය පෝලිං කරගන්න රෙජිමේන්තු සැරමෙල් හැකියාව දක්ෂතාවය තියෙනවා. ඒ වගේ අනසක පතුරුගෙන ඉන්න පුද්ගලයෙක් ඔබ හැම එක්කෙනාම යුද හමුදාවේ ඉතාමත්ම වටිනාම තනතුරක් දරන පුද්ගලයන් මේ ස්ථානයේ මේ 199 ආද ඇවිල්ලා ඉන්නේ. කොහොමද දන්නේ 199 නවත්තගත්තේ? නමුත් 199 එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මම හිතනවා මේ පණිවිඩය අරන් යන්න අනිකුත් රෙජිමේන්තු සැරමෙල්ලාට කියලා දෙන්න. මේකයි හමුදාවතුමාගේ දැක්ම. හමුදාවතුමා බලාපොරොත්තු වෙන්නේ ඉතාම සන්තෝෂයෙන් ඉන්න සමාජිකයන් ඉන්න යුද හමුදාවක් මේ නූතන යුගයට පමණක් නෙමේ ඉදිරි කාලයට ඒ වගේ හමුදාවක් බිහි කරන්න කියලා. අන යන දැන් හැමදැනම කියන්නේ සර් ආමි ගමාන්න අපිට මාර බලාපොරොත්තුවක් තියෙනවා අපි දන්නවා රට ආරක්ෂා කරයි සර් කියලා. ඉතින් මේ බලාපොරොත්තු විශ්වසිද්ධ කරන්න නම් මටත් තනියෙන් කරන්න බෑ. හමුදාවේ සියලුම කට්ටියගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ සඳහා වැදගත්ම කොටස තාමම සීවරණත් ගිල්ල කතා කරලා නැහැ. හරිද? මං රෙජිමේන්තු සැරම් මේජර්ලා ගෙනාව මෙතනදී ඒකටයි. මම හිතනවා ආපු එකෙන් තමුන්ට දැනගන්න ඇති තමුන් හමුදාපති. තමුන්ගේ යුද හමුදාපති කවුද? තමුන්ගේ යුද හමුදාපති බලන්නේ මොකද්ද? ඔහුගේ දැක්ම මොකද්ද කියලායි පෙන්වන්න ඕනකම තිබ්බේ. මම හිතන්නේ විධායක ජෙනරාල්තුමා අද කණ්ඩායම් ලෑස්ති කරලා ඇති. නේද? හරි. ලංගුව මෙතනදල නිකන් යන්න බෑ. කාලා බීලා යන්න ඕනේ. ඈත් ගන්නද කියලා මම හිතනවා සන්තෝෂෙන් කාලා බීලා නැවත රෙජිමේන්තු වලට ගිහිල්ලා තමුන්ගේ ආදරණට ගිහිල්ලා කියපු දේ හොඳින් වටහාගෙන ඒ දේ අනුන්ට කියලා දීලා අපි ඉන්න හමුදාව ඉතාම දක්ෂ විනයගරුක හමුදාවක් බවට පත් කරන්න සියලු කටයුතු කරයි කියලා. Thank you.